වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ඇති ජාතික ප්‍රතිපත්තිය එළිදැක්විය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා මාධ්‍ය හමුවකට එක්වමින් මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාවේ වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරුණා. මේ දැනට කෙටුම්පත් කරලා තියෙන ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන් වෙනවා දෙරටේ ජාතික ප්‍රතිපත්ති උල්ලංඝනය නොවන අයුරින් තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ කියලා. හැබැයි දෙරටේ කියලා කිව්වට එයින් ජාතික ප්‍රතිපත්තියක් තියෙන ඉන්දියාවට විතරයි අපේ රටට නැහැ. ඒතර අපේ රටේට ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා මේ පිළිබඳ කිසිදු කෙනෙක් වගකීම ගන්නෙ නැහැ. මේ දක්වා සකස් කරපු ගිවිසුම් වලින් දැඩි අවාසියක් ලංකාවට සිද්ධ වෙලා තියෙද්දි දිගින් දිගටම මේ කාරණේ කරගෙන යනවා. ඒක නිසා අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ වෙළඳ ගිවිසුම් පිළිබඳ නිවැරදි ක්‍රමවේදය පිළිපදින්න වෙළඳ ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති එළි දක්වන්නට කියලා. ඉන්දියානුවෙකුට හෝ වෙනත් විදේශිකයෙකුට ලංකාව ඇවිල්ලා තමන්ගේ විද්වත්කම ඒ අයට මේ අය සමග බෙදා හදා ගැනීමේ අවකාශය දැනට තියෙනවා. හැබැයි අපිට විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට සාමාන්‍ය වෛද්‍යවරයෙක් හැටියට ඉන්දියාවේ ගිහින් වැඩ කරන්න බෑ. ඒකට හේතුව ඉන්දියානු වෛද්‍ය සභාව ඒකට ඉඩ දෙන්නේ නැහැ. එතකොට ඒ පැත්තෙන් ගේට්ටු වහගෙන අපේ පැත්තේ විතරක් ගේට්ටුවක් ඇරලා තියෙද්දි තමයි මේ වගේ ද්විපාර්ශ්වික ගිවිසුමකට යන්නේ. එතකොට මම අහන්නේ දැනටමත් ඒ විදිහ අපේ ලංකාවේ නැති විද්වතෙක් ගෙන්නා ගැනීමේ හැකියාව ලංකාවේ තියෙනවා නම් ඇයි අපි ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කරන්න කියන ප්‍රශ්නේ ඔබතුමාලට මතුවෙනවා. එතකොට ඔබතුමාන්ලා බලනවා ඇති අපි මේ සියලු දේට විරුද්ධව කතා කරන පිරිසක්ද කියලා. මේ රටේ මහ ජනතාව බේරා ගැනීම තමයි අපි උදේ ඉඳලා හැන්දනකම් රැකියාවිනුත් කරන්නේ. ඒ කටයුත්ත තවත් දුරකට කරන්න අවශ්‍යයි කියලා හිතන හින්දා තමයි මේ මැදිහත් වෙලා තියෙන්නේ.